සුබ දවසක් මාසෙකට ඩොලර් 1000කට එහා ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 3කට එහා earn කරන්න යන process එක ඇතුලේ අද ඔයා මුලින්ම එන්න ඕන Google Gemini එකට. Google Gemini එකට ඇවිල්ලා ඔයා ඉස්සෙල්ලම දෙන්න ඕන මෙන්න මේ විදිහේ prompt එකක්. Please write the spicy mayo recipes. මෙන්න මේ විදිහේ prompt එකක් දෙන්න. Prompt එකක් දීලා ඔයා enter කරන්න. Enter කරාට පස්සේ මෙන්න මේ Google Gemini එකෙන් ඔයාට මෙන්න මේ විදිහට spicy mayo recipe එක මෙයා ලියලා දෙවි. Recipe එකේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ingredients ටික. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා instructions ටික. ඔව් මම Google Gemini එක ඇවිල්ලා දුන්නේ මෙන්න මේ recipe එක ලියලා දෙන්න නිසා. මම මෙතනින් නැවත මෙන්න මේ recipe එක copy කර ගන්නවා. මෙන්න මේ recipe එකේ name එක copy කරගෙන ඊට පස්සේ එනවා Google එකට. Google එකට ඇවිල්ලා මම search කරනවා ඔන්න ඔය recipe එක. Recipe එක search කරාට පස්සේ Google එකේ මෙන්න මේ විදිහේ result එකක් ඔයාට identify කරගන්න හම්බ වෙවි. ඒ විදිහට එන පළවෙනි result එක මෙන්න මේ විදිහට මම open කරනවා. මෙන්න තියෙනවා ඒ result එක. ඒ වගේම තියෙනවා මෙන්න මේ recipe එක මෙන්න මේ විදිහට. Recipe එක මේ විදිහට තියෙනවා නම් ඊට පස්සේ ඔයා එන්න ඕන medium.com එකට. medium.com එකට ආවට පස්සේ මේ වෙද්දී account එකක් නැත්තම් account එකක් හදා ගන්න. Account එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ දකුණු අතපැත්තේ කෙළවරේ තියෙනවා right කියන option එක. Right කියන option එක උඩ click කරන්න. Right කියන option එක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට right pad එකේවි. මෙන්න මෙතන උඩ ඔයාට දෙන්න පුළුවන් title එක. ඊට පස්සේ දෙන්න පුළුවන් ඔයාගේ story එක. සරලවම කිව්වොත් මෙන්න මෙතන Google Gemini එකෙන් ඔයාට ලියා ගන්න පුළුවන් මේ recipe එක. නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට Google එකේ search කරලා Google එක ඇතුලේ මෙන්න මේ recipe එක හොයා ගන්න. මම මෙතනදී Google Gemini එකෙන් ලියාගත්ත මෙන්න මේ recipe එක මෙන්න මේ විදිහටම සම්පූර්ණයෙන් copy කරගන්නවා. සම්පූර්ණයෙන් කොපි කරගෙන මෙන්න මේ මීඩියම් එකට ඇවිල්ලා මෙන්න මෙතන රයිට් කියන මෙන්න මේ පෑඩ් එක ඇවිල්ලා මම මෙන්න මේ විදියට මගේ රෙසිපි එක රයිට් කර ගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න තියෙනවා රෙසිපි එකේ නේම් එක ටයිටල් එකට දාලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ විදියට ටිප්ස් ටික තියෙනවා. මේ රෙසිපි එක කවුද ලිව්වේ? Google Gemini එක. මම මේක තමයි කොපි කරලා මෙන්න මෙතනට මේ විදියට එන්ටර් කරලා තියෙන්නේ. මේ විදියට එන්ටර් කරනවා. ඊට පස්සේ නැවතත් මම මෙන්න මේ රෙසිපි එකේ නේම් එක කොපි කර ගන්නවා. රෙසිපි එකේ නේම් එක කොපි කරගෙන ඊට පස්සේ මම එන්නේ ආයිඩියෝග්‍රෑම් එකට. ආයිඩියෝග්‍රෑම් එකට ආවා. ආයිඩියෝග්‍රෑම් එකට ඇවිල්ලා ඒ රෙසිපි එකේ නේම් එක ඒ විදිහටම ප්‍රම්ප්ට් එක විදිහට දෙන්න. ප්‍රම්ප්ට් එක විදිහට දීලා මෙන්න මෙතන තියෙනවා ඔප්ෂන් එකක් විදිහට මෙන්න මේක කොයි වගේ එකක්ද වෙන්න ඕන. මෙතනදී ඔයා සිලෙක්ට් කරන්න ඕන ෆොටෝ කියන ඔප්ෂන් එක. ෆොටෝ කියන ඔප්ෂන් එක වගේම මෙන්න මෙතන ඇස්පෙක්ට් රේෂියෝ එක. ඔයා දෙන්න ඕන 1:1. ඇස්පෙක්ට් රේෂියෝ එක 1:1 දීලා මෙන්න මෙතන ජෙනරේට් කියන බටන් එක උඩ ඔයා ක්ලික් කරන්න ඕන. ජෙනරේට් කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ආයිඩියෝග්‍රෑම් එකෙන් ඔයාට ජෙනරේට් කරලා දෙවි මෙන්න මේ විදිහට රෙසිපි ඉමේජ් එක. රෙසිපි ඉමේජ් එක මෙන්න මේ විදිහට ජෙනරේට් කරලා දෙද්දී මෙන්න මේ රෙසිපි ඉමේජ් එක කැමති ඉමේජ් එකක් උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් රයිට් ක්ලික් කරලා ඔයාට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙන්න මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගෙන මෙතනින් ඊට පස්සේ මම එන්නේ canva.com එකට. canva.com එකට ආවා. canva.com එකට ඇවිල්ලා මෙන්න මෙතන custom size කියන option එකට width එක 100යි height එක 100යි canvas එකක් මම open කරගන්නවා. canvas එකක් open කරගෙන මෙතනින් download කරගත්ත මෙන්න මේ image එක අරගෙන මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න තියෙනවා image එක. මම මේකේ background එක remove කරලා තියෙනවා. ඔයාලා පේනවාද මෙන්න image එක? ඒකේ background එක remove කරලා තියෙනවා. Canva ටියුටෝරියල් එකක් නෙමෙයි මම කරන්නේ. මෙන්න මේක ඔයා Canva එකට ඇවිල්ලා background එක remove කරගන්න. background එක remove කරන්න අමාරු නෑ. image එක උඩ click කරා. මෙන්න මෙතන edit image කියන option එක උඩ මෙන්න මෙතනින් තියෙනවා bg remove. bg remove true. ඔයාගේ background එක remove කරගන්න. background එක remove කළා. මෙන්න මෙතන share කියන option එක ඇතුලේ මෙන්න මේක මෙතනින් download කරගන්න ඕන. මේක download කරගෙන මේ වෙද්දී ඔයා ඔයාගේ මෙන්න මේ විදිහට copy and paste කරලා ඇති ඔයාගේ recipe එක. recipe එක copy and paste කරා නම් NA recipe එකට උඩින් මෙන්න මෙතන plus button එක එහෙම නැත්නම් recipe එකට උඩින් ගියාට පස්සේ ඔයාලට ඕන එකක් add කරන්න පුළුවන්. plus button එක උඩ click කරාට පස්සේ ඔයාලට පේනවා image එකක්ද ඕන එකක් මේක add කරන්න පුළුවන්. මෙන්න මෙතන image කියන option එක ඇතුලේ මෙන්න මෙතනින් හදාගත්ත මේ image එක ඔයා මෙන්න මේකට ඉස්සෙල්ලම කරන්න ඕන upload කරන එක. මෙන්න මේ විදිහට මම මෙන්න මේ හදාගත් image එක මෙන්න මේ විදිහට upload කරා. upload කරාට පස්සේ right upload කරාට පස්සේ නැවත මම මෙන්න මේ recipe එකේ name එක copy කරා
කරගන්නවා රෙසිපි එකේ නේම් එක කොපි කරගෙන ඊට පස්සේ මම එන්නේ YouTube එකට YouTube එකේ ඇවිල්ලා මම සර්ච් කරනවා ඔය රෙසිපි එකේ නේම් එක සර්ච් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ රෙසිපි එකේ වීඩියෝස් මෙන්න මේ විදිහට YouTube එක ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කැමති වීඩියෝ එකක් ඔයා ඕපන් කරන්න ඕපන් කරනවා මම මෙන්න මේ විදිහට වීඩියෝ එක ඕපන් කරනවා වීඩියෝ එක ඕපන් කළා මෙන්න මෙතන ෂෙයා කියන ඔප්ෂන් එක ඇතුලේ මෙන්න මෙතනින් අල් ලින්ක් එක කොපි කරගන්නවා ලින්ක් එක කොපි කරගෙන නැවත එනවා medium.com එකේ මගේ ආටිකල් එකට ආටිකල් එකේ යටටම යනවා ආටිකල් එකේ යටට ගිහිල්ලා මෙන්න මෙතනින් ප්ලස් බටන් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් තියෙනවා ඔයාගේ වීඩියෝ කියන ඔප්ෂන් එක ඔයාලා පේනවා ඉතින් ඇඩ් ද වීඩියෝ කියන ඔප්ෂන් එක ඇඩ් ද වීඩියෝ කියන ඔප්ෂන් එක ඇතුලේ අතනින් ගත්ත ලින්ක් එක මෙන්න මෙතනට මම පේස් කරනවා ලින්ක් එක පේස් කරනවා පේස් කරලා එන්ටර් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට එම්බෙඩ් වෙනවා එහෙම නැත්නම් YouTube එකේ තියෙන වීඩියෝ එක මෙන්න මේ විදිහට ප්‍රිවියු වෙනවා මෙන්න මේ විදිහට ප්‍රිවියු වෙනවා රයිට් මේ විදිහට ප්‍රිවියු වෙනවත් එක්කම ඊට පස්සේ මම එන්නේ Amazon එකට ඇයි Amazon එකට එන්නේ Amazon එකට එනවා Amazon එකට ආව ගමන් මේ වෙද්දී ඔයාලා Amazon එකේ associate program එක එහෙම නැත්නම් සරලවම කිව්වොත් Amazon එකේ affiliate කෙනෙක් විදිහට register වෙලා නැත්නම් ඔයා register වෙන්න ඕන register වෙන්න reason එක තමයි මෙතන අපි ආටිකල් එක හැදුවා එහෙම නැත්නම් රෙසිපි එක මෙන්න මේ විදිහට දැම්මා රෙසිපි එක මේ විදිහට දානවත් එක්කම මෙන්න මේ රෙසිපි එකේ තියෙන ingredients පළවෙනි ingredients එක මම copy කරගන්නවා ඒ ingredients එක copy කරගෙන එනවා Amazon එකට Amazon එකට ඇවිල්ලා ওই ingredients එක මම මෙන්න මේ Amazon එකේ search කරනවා Amazon එකේ search කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ ingredients එක එනවා ඒ ingredients එක උඩ click කරන්න ඒ ingredients එක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒ ingredients එක open වෙනවා ඒ ingredients එක open වෙනත් එකම උඩ තියෙනවා text skin option එක ඇතුලේ ඔයාලට පුළුවන් ඒ link එක එහෙම නැත්නම් ඒ product එක affiliate කරන්න ඕන link එක generate කරගන්න මේ විදිහට ඔයාලට link එක generate කරගන්න නම් අනිවාර්යෙන් ඔයාලට associate program එකේ register වෙන්න ඕන associate program එකේ register වෙලා ඇති කියලා මම හිතනවා ඇති කියලා හිතලා මෙන්න මේ විදිහට මම මෙතනින් link එක මෙන්න මේ විදිහට මේ link එක අරගෙන එනව නැවත මගේ article එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඒ එහෙම නැත්නම් ingredients එකට මෙන්න මේ affiliate link එක මම මෙන්න මේ විදිහට add කරනවා මේ විදිහට වා මෙන්න මේ ingredients list එකේම මෙන්න මේ විදිහට වා affiliate link ටික මෙතන add කරන්න ඕන affiliate link ටික මෙතන add කරනවා affiliate link ටික මෙතන add කළා මෙන්න මෙතන publish කියන option එක උඩ තියෙනවා ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන medium.com එකේ මෙන්න මේ recipe එක publish කරන්න ඕන medium.com එකේ recipe එක publish කරනවා recipe එක publish කරලා ඊට පස්සේ නැවතත් ඔයා එන්න ඕන ideogram එකට ideogram එකට ඇයි එන්නේ ideogram එකට ඇවිල්ලා නැවත මෙන්න මෙතනින් මේ විදිහට recipe එක දීලා මෙන්න මෙතන photo කියන option එක දීලා aspect ratio එක මෙන්න මෙතන 10යි 16 කියන option එක ඇතුලේ නැවත ඔයා image එකක් generate කරන්න ඕන මෙන්න මෙතන generate කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඒ recipe එකට related වෙන විදිහට මෙන්න මේ විදිහ image එකක් නැවත මේකින් generate කරනවා නැවත මේකින් generate කරනවා නැවත generate කළා මෙන්න මේක උඩ click කළා මම මෙන්න මේක save කරගන්නවා image එකක් විදිහට මේක image එකක් විදිහට save කරගෙන මොකද්ද කරන්නේ ඒ ගැන කතා කරන්න ඉස්සරින් මතක් කරන්න ඕන ඔයා online business එකක් කරලා success වෙන්න නම් ආවේ මගේ recommendation එකක් තියෙනවා කැමති කෙනෙකුට follow කරන්න පුළුවන් follow කරන ඕනම කෙනෙකුට 100ට 100 success එකක් මේ online business කියන field එකේ ගන්න පුළුවන් වෙවි මගේ පළවෙනි recommendation එක තමන්ගේ කියලා YouTube channel එකක් start කරන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් දෙවෙනි recommendation එක තමන්ගේ කියලා blog එකක් කරන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් තුන්වෙනි recommendation එක selling වල concept එකක් තමයි dropshipping business එක තවත් concept එකක් තමයි Amazon KDP business එක තවත් concept එකක් තමයි Alibaba import process එක selling කරන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් වෙයි මේ online business කියන field එකේ ඒ වගේම තමයි ඊළඟ step එකේදී මම recommend කරන්නේ තමන්ගේ social media ස්ටේබල් කළ යුතුයි සෝෂල් මීඩියා ස්ටේබල් කරන ඕනම කෙනෙකුට අන්ලිමිටඩ් ඈනින් කරන්න පුළුවන් ඒ වගේම තමයි සෝෂල් මීඩියා ස්ටේබල් කරනවත් එක්කම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ලොන්ච් කරන්න ඕන ඒ වගේම තමයි 5 අප්වෝක් කළ වැඩ කරන්න ඕන ඒ වගේම තමයි 5 අප්වෝක් කළ වැඩ කරන්න ඕන වගේම ඔන්ලයින් බිස්නස් එකේ සර්වයිව් වෙන්න නම් ස්කිල්ස් ඕන ඒ ස්කිල් අතරට ෆොටෝෂොප්
එවගේම තමයි WordPress, එවගේම තමයි video editing, එවගේම තමයි SEO. මෙන්න මේ major skill ටික ඔයා ගන්න ඕන. මේ major skill තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. එවගේම තමයි cryptocurrency වල part එකක් NFT කරත් ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයාලට ඕනේ online business එකක් කරලා stable වෙන්න නම් subject එක දන්නේ නැත්නම් ඔයාලා ඕනම කෙනෙකුට පුළුවන් මෙන්න මේ video එකේ description එකේ තියෙන මෙන්න මේ master courses වලට ඇවිල්ලා join වෙන්න. Join වෙලා මේ subject එක learn කරන්න පුළුවන්. A2Z මේ master courses වලට join වෙද්දී ඔයාට හම්බ වෙනවා lifetime WhatsApp support එක සමග 100% guarantee. 100% guarantee කරනවා මේ master course එකක් learn කළ මේ field එකට ආවොත් ඔයා එන field එක ඇතුලේ අනිවාර්යෙන්ම මම සල්ලි හොයන්න තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්න නම් 100% guarantee එකක් තියෙනවා නම් අද පුළුවන් ඔයාට work from home එහෙම නැත්නම් online business කියන concept එක ඇතුලේ ඔයාගේ business එක launch කරන්න ඔයා කැමති තැනකින් මේ හැම master course එකටම join වෙන link එක video එකේ description එකේ දිනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ master courses වලට join වෙන්න. ඒ වගේම තමයි online business සම්බන්ධයෙන් personal training එකක් ඕනේ නම් ඔයාට ඕන දවසේ book කරලා personal training එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හදලා තියෙන ලස්සන club එකක්. ඒ club එකේ කතා කරනවා YouTube එකේ කතා කරන්නේ නැති concept. ඒ වගේම ලොකු resources ප්‍රමාණයක් මේ club එකේ මේ වෙද්දී share වෙනවා. ගිහිල්ලා බලන්න ඒ resources ගන්න ඕන නම් ඒ method දැනගන්න ඕන නම් ඕන කෙනෙකුට පුළුවන් ක්ලබ් එකේ ජොයින් වෙලා ඒ ඔපෂුනිටීස් ටික ගන්න. මේ හැම ලින්ක් එකක්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඕන තැනින් අද ස්ටාර්ට් කරන්න. ඒක ඒ විදිහට මතක් කරන ගමන් මෙතනින් මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගෙන නැවත මම එන්නේ කැන්වා එකට. කැන්වා එකට ඇවිල්ලා මෙන්න මෙතන කස්ටම් සයිස් කියන ඔප්ෂන් එක ඇතුලේ width එක 1000යි height එක 1500යි කියන මෙන්න මේ canvas එක මම ඕපන් කරගන්නවා. canvas එක ඕපන් කරගෙන මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ඉමේජ් එකත් එක්ක මෙන්න මේ විදිහට අම්මම හදාගන්නවා post එකක්. මේ post එකේ මෙන්න මෙතන තියෙනවා මගේ recipe එකේ name එක. අතනින් හදාගත්ත ඉමේජ් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් share කියන ඔප්ෂන් එක ඇතුලේ මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ මම එන්නේ pinterest.com එකට. මම හිතනවා මේ වෙද්දී pinterest එකේ ඔයාලට account එකක් ඇති. account එකක් ඇති කියලා හිතේ තියාගෙන pinterest එකට ආවට පස්සේ ඔයාලට ඇවිල්ලා pinterest එකේ search කරන්න පුළුවන් ඔයාගේ recipe එකේ name එක. මම ඇවිල්ලා search කරනවා spicy mayo recipe. search කරාට පස්සේ මේ විදිහේ result එකක් තියෙනවා. මේ විදිහේ result එකක් තියෙනවා වගේම මේ වෙද්දී ඔයා pinterest එකේ account එක හදාගත්තා නම් මෙන්න මෙතන ඉරිකෑලුතුන උඩ click කරාට පස්සේ මෙන්න මෙතන create pin කියන option එක තියෙනවා. create pin කියන ඔප්ෂන් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහේ ඩෑෂ්බෝඩ් එකට රීඩර් එක කරනවා. ඔයාගේ මෙන්න මෙතනින් හදාගත්ත මෙන්න මේ pin එක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන ඇති කියලා මම හිතනවා. share කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාට මේක png format එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගෙන වෙන්නේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත එක මේකට පුළුවන් ඔයාට අප්ලෝඩ් කරන්න. මම මෙන්න මේ විදිහට ඒ pin එක මේකට අප්ලෝඩ් කරනවා. ටයිටල් එක විදිහට දෙනවා. මෙන්න මේ විදිහට මගේ එහෙම නැත්නම් මෙන්න මේ recipe එකේ name එක description එක ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. link එකට මොකද්ද දෙන්නේ මේ වෙද්දී ඔයාගේ article එක එහෙම නැත්නම් recipe එක ඔයා publish කරලා ඇති medium එකේ publish කළ එකේ link එක තමයි ඔයා mention කරන්න ඕන. මෙන්න මෙතන link එක විදියට මෙතන මෙන්න මේ විදියට ඔයා mention කරන්න. mention කළා ඔයාගේ කැමති board එකක් ඔයාට select කරන්න පුළුවන්. ඒ වගේම hashtag ටික ඔයාට දෙන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඔයාට hashtag මෙතන ඇවිල්ලා search කරන්න පුළුවන්. ඒ hashtag එකෙන් ඔයාට ඒ hashtag ටික මෙන්න මෙතනට දීලා ඔයා publish කරන්න ඕන. මෙන්න මේ pin එක මෙන්න මේ විදියට pinterest එක ඇතුලේ publish කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියන දේ ඔයාලා identify කරගන්න තමයි මම pinterest එක ඇවිල්ලා search කරන්න කිව්වේ. ඔයාගේ recipe එක search කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒකට related වෙන විදියෙ pin මේ විදියට ඇවිල්ලා තියෙනවා. pin මේ විදියට ඇවිල්ලා තියෙනවා වගේම කැමති pin එකක් උඩ ඔයාලා click කරන්න පුළුවන්. pin එකක් උඩ click කරාට පස්සේ normal scenario එක නම් redirect වෙන්නේ එයාගේ website එකට. website එකට redirect කරනවා. මම මෙතනදි mention කරේ pinterest එක mention කරන්න reason එක. ඔව් pinterest එකට ඔයාගේ article එක ඔයා pinterest එක ඇතුළේ මේ විදිහින් create කරලා තියෙනවා. pinterest එකට මෙන්න මේ විදිහට ඔයාගේ එහෙම නැත්නම් article එක බලන කෙනෙක් ඔයාගේ මෙන්න මෙතන ingredients තරහා එහෙම නැත්නම් මෙන්න මෙතන mention කරලා තියෙන affiliate link එකෙන් ගිහිල්ලා ඔයාගේ product එකක් amazon.com එකෙන් buy කළාට පස්සේ ඔයාට generate වෙන්නේ commission එකක්.
ඔයාගේ කමිෂන් එක මෙන්න මේ ප්‍රොඩක්ට් එක බයි කරන ප්‍රොසෙස් එක ඇතුලේ තමයි ජෙනරේට් වෙන්නේ ජෙනරේට් වෙනවා ඒ වගේ මම මෙතන මීඩියම් එක මෙන්ෂන් කරන්න රීසන් එක ගොඩක් කට්ටිය වෙබ්සයිට් එකක් හදන්න තාමත් ෆෝවර්ඩ් නැති නිසා තාමත් ෆෝවර්ඩ් නැහැ ඔව් මෙතනදී ඔයා මීඩියම් එක මෙන්ෂන් කරනවා මීඩියම් එක මෙන්ෂන් කරද්දී මීඩියම් එකට ට්‍රැෆික් එක ඩ්‍රයිව් වෙනවා මීඩියම් එකට ට්‍රැෆික් එක ඩ්‍රයිව් වෙද්දී ඔයාගේ ඈර්නින් එක ජෙනරේට් වෙන්නේ ඔයාගේ ඇෆිලියේට් හරහා විතරමයි හැබැයි නමුත් ඔයාට පුළුවන් වුණොත් ඔයාගේ වෙබ්සයිට් එකට එම නැත්නම් මේ හැම කෙනෙක්ම එයාගේ වෙබ්සයිට් එකට තමයි ට්‍රැෆික් එක අරන් ගිහිල්ලා තින්නේ. ඕන පුළුවන් වුණොත් ඔයාගේ වෙබ්සයිට් එකට ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්න as example. අපි ඉස්සල්ලාම මෙන්න මේ විදිහට සර්ච් කරා Google එකේ. Google එකේ සර්ච් කළ බලද්දී ආව පළවෙනි රිසල්ට් එක ඕපන් කළා. පළවෙනි රිසල්ට් එක ඕපන් කරා වගේම ඔයාලට පේනවා ඇති ඒ රිසල්ට් එක ඕපන් කරනත් එක්කම මේකේ ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රමාණයක් ෂෝ වෙනවා. මෙන්න තියෙනවා මේ වෙබ්සයිට් එක. ඔව්. මෙන්න වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකක් විදියට මේ වෙබ්සයිට් එකට මේ වෙද්දෙන් මිලියන 19ක් මන්ත්‍රි විසිට් කරනවා මිලියන 19ක් මන්ත්‍රි විසිට් කරනවා කියන්නේ එහෙම නැත්නම් සරලවම කිව්වොත් මිලියන 10ක් විසිට් කළොත් ඉන්න අවුරුද්දට ලක්ෂ 3ක් ඩොලර් වලින් earn කරන්න පුළුවන් එතකොට මිලියන 19ක් විසිට් කරනවා මාසෙට කියන්නේ ලක්ෂ 6ක් ඩොලර් වලින් earn කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එක ඇතුලේ එතකොට වෙබ්සයිට් එකක් ඔයාලට පුළුවන් වුණොත් මේ concept එක ඇතුලේ launch කරන්න මේ affiliate income එකට අමතරව ඔයාලට generate කරන්න පුළුවන් වෙවි තීරණය කරන්න ගොඩක් කට්ටිය කැමති නෑනේ පොඩි ගාණක් ඉන්වෙස්ට් කරලා තමන්ගේ වෙබ්සයිට් එකක් ලොන්ච් කරන්න වෙබ්සයිට් එකක් ලොන්ච් කරන්න කැමති නැති කෙනෙක් නම් ඔයාට මේ කන්සෙප්ට් එක මීඩියම් එක ස්ට්‍රෝ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එනිවේ ඔයාට පුළුවන් වුණොත් ඔයාගේ වෙබ්සයිට් එක අද ලොන්ච් කරන්න මේ කන්සෙප්ට් එකත් එක්ක ඔයාට පුළුවන් වේවි වෙබ්සයිට් එක හරහා ලොකු ඇඩ් රෙවෙනිව් එකක් වගේම මෙන්න මේ ඇෆිලියේට් ඉන්කම් එක වගේම මෙන්න මේ විදිහට ඇවිල්ලා බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එක රෙසිපිස් වලට රිලේටඩ් වෙන වෙබ්සයිට් එකක් නිසා එනේ රෙසිපිස් වලට රිලේටඩ් වෙන කුක් බුක් එක මෙන්න මේ විදිහට ලොන්ච් කරලා දෙනවා එතකොට Amazon KDP එක ත්‍රූත් ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන් වේවි තීරණය කරන්න මෙන්න මේ ප්‍රොසෙස් එක මීඩියම් එක හරහා කරනවද මීඩියම් එක හරහා කරොත් ඔයාට හම්බ වෙන්නේ ඇෆිලියේට් කමිෂන් එක විතරයි මෙන්න මේ ප්‍රොසෙස් එක ඔයාට පුළුවන් වුණොත් ඔයාගේ වෙබ්සයිට් එක ස්ට්‍රෝ කරන්න ඔයාට ජෙනරේට් කරන්න පුළුවන් වේවි ඇඩ් රෙවෙනිව් එක ඔයාට ජෙනරේට් කරන්න පුළුවන් වේවි ඇෆිලියේට් ඉන්කම් එක ඔයාට ජෙනරේට් කරන්න පුළුවන් වේවි සේල්ස් ඉන්කම් එක ඉන්කම් සෝසස් තුනක් හදනවා නම් ඔයා ඕපන් කරන්න එහෙම නැත්නම් අද ලොන්ච් කරන්න ඔයාගේ වෙබ්සයිට් එක ඉන්කම් සෝසස් එකක් ඇති කියලා හිතනවා නම් ඔයාට අද මේ කන්සෙප්ට් එක මෙන්න මේ මීඩියම් එක ගෝස් ත්‍රූ ඔයාට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න තීරණය වාගතේ වගේම ඔයා වෙබ්සයිට් එකක් ලොන්ච් කරන්න කැමති නම් වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් බ්ලොග් එකක් කරන ප්‍රොසෙස් එක මෙන්න මේ මාස්ටර් කෝස් එක තුලේ A to Z available. Subject එක දන්නේ නැති ඕනම කෙනෙකුට subject එක මෙන්න මෙතනින් A to Z learn කරන්න පුළුවන්. A to Z learn කරන්න පුළුවන්. නැවතත් මතක් කරනවා subject එක දන්නේ නැති ඕනම කෙනෙකුට A to Z මෙන්න මේ master courses true 100% guarantee කුත් එකක් subject එක learn කළා. මේ field එකට එන්න පුළුවන්. එන්න කියලා ආරාධනා කරනවා. මොකද එන ඕනම කෙනෙක් මම 100% success එකක් මේ field එක තුළ අරන් දෙනවා. ඒකේ විදිහට මතක් කරන ගමන් ක්ලබ් මෙම්බර්ස්ලා ෂුටා ක්ලබ් එකට යන්න ඕන. ඔව්. ගොඩක් කට්ටිය නහයෙන් අඩන සබ්ජෙක්ට් වන් ෂොට් ගොඩ දා ගන්න පුළුවන් ෂණුවින් මෙතඩ් එකක්. මේ වෙද්දී මම ක්ලබ් එකේ කතා කරලා තියෙනවා. ඒක ක්ලබ් මෙම්බර්ස්ලාට ක්ලබ් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් මම හිතනවා ඇෆිලියේට් ඉන්කම් එක ජෙනරේට් කරන මෙතඩ් එකට එහා ගිය විදිහට ඔයාගේ බ්ලොග් එක එහෙම නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එක ලොන්ච් කරලා මෙන්න මේ විදිහේ ඇඩ් රෙවෙනිව් එකක් ඒ වගේම තමයි ඇෆිලියේට් ඉන්කම් එකක් ඒ වගේම තමයි සේල් ඉන්කම් එකක් ජෙනරේට් කරයි කියලා මම හිතනවා නොකර ඉන්නත් පුළුවන් කරගෙන යද්දී ඕනම ප්‍රශ්නයක් තිබුණොත් SL online bro විදිහට ඕනම වෙලාවක ඉන්නවා ඔයාගේ support එකට බය නැතුව start කරන්න ඒ වගේම තමයි video එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා අපිත් එක්ක settle වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්